ක්‍රිකට් හරි වෙනත් ක්‍රීඩාවක හරි විනය විරෝධී හැසිරීම නිසා දඬුවම් විඳපු ක්‍රීඩකයෝ ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. ඒ විදිහට විනය විරෝධී වැඩ නිසා තරඟ තහනම් වුණු ක්‍රීඩකයෝත් අපි දැකලා තියෙනවා. හැබැයි මේ කතාව ඊට ටිකක් වෙනස් දෙයක්. මේ දඬුවම් ලැබුණේ ක්‍රීඩකයෙක්ට නෙවෙයි ප්‍රේක්ෂකයෙක්ට. මේ ප්‍රේක්ෂකයා මේ විදිහට දඬුවම් ලබන්නේ නව ශ්‍රීලන්ත එංගලන්ත ටෙස්ට් තරඟයක වර්ගවාදයේ ඇතිවෙන විදිහේ හැසිරීමක් වෙන්නපු නිසා. ගිය අවුරුද්දේ අන්තිමට එංගලන්තයත් නව ශ්‍රීලන්තයත් අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරඟයේ අන්තිම දවසේ තරඟය බලන්න ආපු ප්‍රේක්ෂකෙක් එංගලන්ත ක්‍රීඩක ජොෆ්‍රා ආචර්ට සමී පැහැය නිසා අවමානයට ලක්වන විදිහ ප්‍රකාශයක් කරපු නිසා තමයි මේ ප්‍රේක්ෂකයාට දඬුවම් විඳින්න වෙලා තියෙන්නේ. මේ විදිහට එදා කරපු වාර්ගික අපයෝජනය සම්බන්ධයෙන් වගකීම බාරගත්ත මේ 28 හැවිරිදි නව ශ්‍රීලන්ත ඔක්ලන්ඩ් නුවර වාසය කරන පුද්ගලයා පොලිසිය විසින් සොයාගෙන අපහාසාත්මක භාෂා භාවිත කිරීම සම්බන්ධයෙන් වාචික අනතුරු ඇඟවීමක් නිකුත් කළා කියලා තමයි නව ශ්‍රීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශක ඇන්තනි ක්‍රම්මි කියලා තිබුණේ. මේ වරද නිසා මේ ප්‍රේක්ෂකයාට නව ශ්‍රීලන්තයේදී පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර හා දේශීය තරග 2022 දක්වා නරඹන්න තහනම් කරලා තියෙනවා. මේ දඬුවම නොසලකා තරඟ නරඹන්නාවුත් පොලිස් ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්න මේ ප්‍රේක්ෂකයාට සිදු වෙනවා කියලා තමයි නව ශ්‍රීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයා අනතුරු අඟවන්නේ. මේ වගේ අශෝභන සිදුවීමක් ගැන අපි නැවතත් ජොෆ්‍රාට් සහ එංගලන්ත කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් සමාවිල්ලනවා. මේ විදිහට හැසිරීම අපි කොහොමවත්ම අනුමත කරන්නේ නැහැ. වැරදිකාර පුද්ගලයා ඉක්මනටම හඳුනගන්න පොලිසිය ගත්ත උත්සාහයට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ විදිහේ දේවල් තවත් නොවෙන්න අපි වග බලා ගන්න ඕන. මේ මුහුණ දීපු සිද්ධිය ගැන බාබඩෝස් වල ඉපදුණු ආචර් ට්විටර් පණිවිඩයක් තියලා තිබුණා. එතෙන්දී මේ ක්‍රීඩකයා කියලා තිබුණේ කණ්ඩායම බේරගන්න සටන් වදින වෙලාවක මේ වගේ කතා අහන්න ලැබෙන එක කනගාටුවට කරුණක් කියලා. බාබඩෝස් සිහිපත් ආචර් තරඟින් පසුව ට්විටර් පණිවිඩයක් මගින් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මට නිඳා කළ පුද්ගලයා මගේ සමීපැහැ කෙන අදහස් දක්වන හුදකලා ප්‍රේක්ෂකයෙකු බවයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.